අයිබෝවන් සුබ උදැසනක් වේවා. ඒ වගේම ප්‍රාර්ථනා කරනවා සුබ දවසක් වේවා කියලා. මොකද උදැසනින් නැගිට්ටහම ඔබ හිතනවානේ අද දවස සාර්ථක කරගන්න ඕනේ. ඇයි ඒරෑ ප්ලෑන් කරා නේද අද දවස කොහොමද සාර්ථක කරගන්නේ කියලා. ඉතින් මං හිතනවා විශේෂයෙන්ම අපිත් එක්ක එකතු වෙලා ඉන්න ආදරණීය ඔබ කාන්තාවන් වෙනුවෙන්ම ලේඩි ලෙජන්ඩ් සෙග්මන්ට් එක ඔබ වෙත ගෙන එන්න. ලේඩි ලෙජන්ඩ් කිව්වහම කාන්තාවකගේ පුරාවෘත්තිය. එහෙමත් නැත්නම් හයිය හිත හයිය කාන්තාවක් කොහොමද අද මෙතන පොළවේ පය ගහලා කෙලින් හිටගෙන ඉන්නේ කියන කාරණාව. මොකද අපි සමාජයේ බොහෝ වෙලාවට අපි දකින දෙයක් තමයි කාන්තාව ඉන්නවා හරි දක්ෂයි. සමාජයේ ඉන්න තැන හිතුවහම වව් මෙයා කොහොමද මෙතෙන්ට ගියේ ආදර්ශයක් වෙනවා. යම් කිසි දෙයක් ඇය ගැන දැකලා අපිත් කාන්තාවක් ඔබත් කාන්තාවෝ යම් කිසි දෙයක් හදාගන්න අපේ ජීවිතේ ඇයගේ ජීවිතයෙන් අපේ ජීවිතයට එකතු කරගන්න දේවල්. සමහරක් වෙලාවට හිතන්න පුළුවන් මේ එයා දරුවෝ හදන විදිය නැත්තං එයා අද ඉන්න ස්ටෙප් එක ඒ කියන්නේ අද ඉන්න ස්ටේජ් එක මොන වගේද කොයි කොයි අඩිතාලම් විදිහටද පුංචි කාලේ ඉඳන් ස්ටාර්ට් කළා අද මේ වෙනකොට ඉන්න තැන අපිට කොයි තරම් ආදර්ශයක්ද. මට නම් ඇත්තටම මේ දැක්කහම මම හිතන උගලන්ටත් එහෙම හිතනවා ඇති ලස්සන ඒ වගේම තමයි අධ්‍යාපනය තත්ත්වෙන් උසස් මට්ටමකට ගිය සමාජයේ ඔබව නිරන්තරයෙන්ම හමු වෙන මට නාලිකා කීපයකදීම එතුමිය මුණ ගැහිලා තියෙනවා. එතුමිය එක්ක හැබැයි ඒ වෙලාවේ අපි කතා කළේ එතුමගේ වෘත්තිය සම්බන්ධයෙන්. විශේෂයෙන්ම ඇය වෛද්‍යවරියක්. ඉතින් ඒ නිසාම මට විවිධ නාලිකාවලදී එතුමියත් එක්ක සාකච්ඡාවන් වලට සහභාගී වෙන්නට හැකියාව ලැබුණා. ඉතින් අද ඉන්නවා ලේඩි ලෙජන්ඩ් සෙග්මන්ට් එකෙන් ගජ ටීවී ඔස්සේ. ඉතින් ගජ ටීවී කියලා කිව්වහම ඔබ ළඟට මෙන නාලිකාවක්. දැන් මේ දවස්වල FB page එකෙන් අපි ඉන්නවා ඔබේ හිත ළඟටම ඇවිල්ලා. එහෙම නේද? ඉතින් මම හිතුවා 116 ප්‍රියෝ ටීවී ගජ ටීවී කියලා කියන්නේ. ඉතින් ලේඩි ලෙජන්ඩ් කියන මේ සෙග්මන්ට් එක ඔබට පුළුවන් දැන් පොඩ්ඩක් හරි මිස් වුණොත් ආපහු සරයක් බලන්න. බලලා ඔබේ ජීවිතේ බොහෝ දේවල් හදා ගන්න. ඉතින් හිතුවතුනේ මං කැමති මෙතුමියව අඳුන්නලා දෙන්නට. ඉතින් පාරම්පරික ඉන්දියානු නාඩි වෛද්‍ය හෂිනි සිල්වා වෛද්‍යතුමිය තමයි මාත් එක්ක ඉන්නේ ලේඩි ලෙජන්ඩ් සෙග්මන්ට් එකේ. අයිබෝවන් ඔබතුමියට. අයිබෝවන්. කාලෙකට පස්සේ අපි කොහොම කොහමරි හම් වෙනවානේ. මොකක් හරි ක්‍රමයක. ඒක තමයි. ඉතින් කොහොමද මේ දවස්වල වැඩ කටයුතු? හොඳින් ඉන්නවා. වැඩ කරගෙන යනවා ටිකක් කාර්ය බහුලයි. සතුටින් ඉන්නවා. හැබැයි මම එක දවසක් අහම්බෙන් දැක්කා. හොඳද? ඊට පස්සේ මහරර මං කිව්වා වගේ මං ආයි ආයි බලනවා. මම ලස්සන වෙනවා එන්න එන්න ලස්සන වෙනවා කොහොමද මේ ලස්සන වෙන්නේ කියලා. ඒකත් කියන්න ඕනේ හරිද? ඉතින් ඇත්තටම ආද මේ ඉන්දියානු විදිහටම තමයි සැරසිලා ඉන්නේ. නොට්ටුවක් කැමති කියලා. හරි ලස්සනයි. හොඳයි. ඉතින් ඔබතුමියත් එක්ක මං ඇත්තටම ගොඩාක් හිතවත් නිසා අපිට ගොඩාක් මාධ්‍ය තුලදී මෙතුමිය හම්බ වෙච්ච නිසා හැම වෙලේම මම අක්කි කියන විදිහට මගේ අක්කා විදිහට තමයි මම කතා කරන්නේ. නමුත් ඒ සහෝදරත්වයේ යාළුකම තියාගෙනම මම කැමතියි මේ ලේඩි ලෙගින් සෙග්මන්ට් එකේදී අපි කතා කරන්නේ අපිත් එක්ක ඉන්න අපිව බලන් ඉන්න ආදරණීය කාන්තාවන් වෙනුවෙන්. ඉතින් පුරුෂ පක්ෂයේ අපේ පිරිමි පාර්ශ්වය තරහ වෙන්න එපා. ඔබ හිතන්න මේ වගේ කාන්තාවක් විවාහපත් කරගත්තොත් නැරකරොත් එහෙම වව් මමත් ඉන්නේ ඉහළම තලයේ කෙනෙක් කියලා. ඒක නිසා ඔබත් අපිත් එක්ක එකතු වෙන්න. ඉතින් මම කැමතියි ඔබතුමියගෙන් ආපස්සට යන්න. අපි සාමාන්‍යයෙන් ජීවිතයේ අතීතයේ වර්තමානයේ අනාගතය ගැන කතා කරනවා. හැබැයි අතීතය අමතක කරලා වර්තමානයේ අනාගතය ගැන කතා කරොත් පුංචි අඩුවක් තියෙනවා. ඔබ මේ தත්ත්වය දැන් ඉන්න தත්ත්වය අපි දන්නවා ඉතාම ජනප්‍රිය ප්‍රසිද්ධ වෛද්‍යවරියක්. අපේ රටේ විතරක් නෙමෙයි ජාත්‍යන්තරේ පවා විදේශිකයෝ මෙතුමිය හොයාගෙන එනවා ලංකාවට තමන්ගේ තියනව ලෙඩ සුවපත් කරගන්න විශේෂයෙන්ම කැන්සර් වගේ ඒ වගේම සුව කරගන්නට බැහැයි කියලා සමහරක් අය කියන ලෙඩ නාඩියල්ල බලලා හැමදේම කියනවා. ඒක ප්‍රත්‍යක්ෂයි අද්දුටුයි මොකද මම ඒ දැකලා තියෙනවා නිසා වේ. ඉතින් හැබැයි අද අපි ඒ ඔබගේ වෘත්තීය ජීවිතයට එන්නේ අතීතයේ සිට. ඉතින් අපි කියමු
පුංචි ලැදරේක කාලේ අවුරුදු තුන හමාර හතර වෙනකොට ඔබට ඒ අතීතයේ මතක ඇති. අපි පටන් ගමුකෝ ඒ අතීතේ. ලංකා මේ මං මේ පහුගිය කාලෙක මම මේ මෑත බොහොම ස්තුතියි කියන්න ඕනේ මේ ගජ ටීවීට මම මේ වැඩේට යොදාගත්තට. හේතුව මේක මගේ හීනයක් හැබෑවීමක්. හේතුව මොකද මේ මම අද ඉන්න තැනට එන්න උරදුන්න අය ඉන්නවා, මහන්සි වෙච්ච අය ඉන්නවා. එක්තරා කාර්යකදී ලංකත් එහෙම තමයි. ගොඩක් වෙලාවට ජීවිතේ මේ ගොඩනැගිලා තියෙන තැන හැදෙන්නේ මේ මේ වේදිකාව හෝ වේවා මේ හයියට හිටගත්තු තැන හරි අමාරුවෙන් ආපු ගමනක්. ඉතින් ඒ උරදුන්න අයට කවදා හරි මම කතා කරන්න ඕනේ කියලා හරි ලොකු බලාපොරොත්තුවක් තිබුණා. ඉතින් අද ඒ බලාපොරොත්තුව ඉෂ්ට වෙනවා ඔයාලා හින්දා. ඒකත් ගජ ටීවී එකට බොහොම ස්තුතියි කියනවා පටන් ගන්නකොටම. පුංචි කාලේ ඉඳන් කතාව කතා කරොත් හරි අමාරු කාලයක්. මතක් කරන්න අකමැති වුණත් නමුත් ඒ කාලයේ තමයි මම ජීවිතේ මේ බර හරියටම තේරුම් ගන්නේ. මොකද මම එදා තමයි හීන හදාගන්නේ. මොකද අවුරුදු තුනමාරක් හතරක් කියන්නේ මං භීෂණ යුගයක්. තනියෙන් ජීවිතයට මුණ දෙන්න සිද්ධ වෙච්ච අවස්ථා බොහොමත් වැඩි. මොකද මගේ පවුල ඇතුලේ තියෙන ප්‍රශ්න ගොඩාක් එක මම ගැටෙනවා. මට අක්කලා දෙන්නෙක් ඉන්නවා, මල් දෙකෙක් ඉන්නවා. නමුත් අපි හැමෝම විසිරිච්ච පවුල. එතකොට ඒ පවුල ඇතුලේ මට ලොකු අභියෝගයක් හැදෙනවා කතාවක් තබාගෙන මගේ ගමන හදාගන්න. ඒ කියන්නේ ඒ අයට බාධාවක් වෙන්නත් දැහැනේ. ඉතින් ඒක හින්දා ඒ පුංචි මම එදත් මගේ කතාව හිතේ තියාගෙන ලංකාවව දන්නවා ඕන වෙලාවක මට හොඳට හිනා වෙලා ඉන්න පුළුවන්. කතාව හිතේ තියාගෙන ගමනක් යන්න පටන් ගන්නේ අවුරුදු තුනේදී. අත්‍තරම ඒක හරි අමාරු ගමනක් වෙනවා. විවිධ විදිහට ඉස්කෝල මාරු වෙනවා, විවිධ විදිහට ජීවිතයට මුණ දෙන්න සිද්ධ වෙනවා. පවුලේ ණය දැයන් අතරේ දැනට මම මේ තැන ඉන්නවා. ඒගොල්ලෝ දුර ඉඳන් බලාගෙන ඉන්නවා ඇති, හීනෙකටවත් හිතන්නේ නැති තැන. ඇත්තටම නමුත් ඒ අවධිය 1989 භීෂණ යුගය. මට හොඳට මතකයි ලංකා මම මේ මිනි පිච්චන තැන්වලින් තනියෙන් ඇවිදගෙන යනවා පාන්දර 3:00-4:00 බේකරි වලට කෑම ගිහින්. වයස අවුරුදු 3:00-4:00 වයස හදාගත්තනේ. මං සතුටුයි ඇත්තට. මගේ මං එහෙම මං වයසන් ගන්න ඒවා දන්නවා. මේ නමුත් ඒ කාලේ මට මේ හරි කඳුලක් හිතේ හැමතිස්සම රිදෙනවා. මොකද අම්මා කෙනෙක් බලා ගන්න ඕන යුගයක්. දැන් අද කාලේ ලංකා ළමෙක් අතින් අල්ලගෙන ස්කෝලවල් වලට යනකොට අම්මලා අපි තනියෙන් ජීවිතේට මුණ දුන්න හැටි මතක් වෙනකොට හරි එක තැනකදී සතුටකුත් තව තැනකදී එදා එහෙම හිටියානම් කියලා හිතන තැනකුත් තියෙනවා. ඉතින් එහෙම අඳුරු යුගයක් ඇවිල්ලා මම කොළඹට එනවා අවුරුදු 16දී. එන්නේ මම තීරණ හදාගන්න තියෙන හැමතිස්සෙම මම හිතනවා හරි මං කළුතර තමයි ඉගෙන ගන්නෙ. අගමැති විද්‍යාලයෙන් පටන් ගත්තට පස්සේ විදුලිවල කමුරු පිටිය මාතර එහෙට මෙහෙට හරියට යවෙනවා. හැබැයි මගේ ජීවිතේ බේසික් එක වැටෙන්නේ මම මාතර හිටපු කාලේ, කමුරු පිටිය හිටපු කාලේ මම මේ නාරන්දිණී ජාතික වාසලටත් යනවා. මට යාළුවෝ එදා ඉඳන් යාළුවෝ හරියට මගේ වපසරිය හදනවා. හැමතිස්සෙම මම උස්සලා තියලා අල්ලලා තියලා තියෙන යාළුවෝ අදටත් එහෙමයි. මං හරි වාසනාවන්තයි එහෙම තැන්වල. මට ඇත්තටම හරි කොච්චර මිනිස්සු කිව්වත් මිනිස්සු හොඳ නැහැ කියලා මගේ ජීවිතේට මට හම්බුණ හැම මානුෂීය සාධකයක්ම මට ශක්තියක් වුණා. මට උදව් කළා, මාව නැගිට්ටුවා, මාව වැටෙන්න නොදී අල්ලගත්තා. ඒක මම අර පුංචි කාලේ අර ඔයා කිව්ව තැන මම ශක්තිමත් වෙන්නේ එදා තමයි. මම හිතේ හයිය හදාගන්නේ මං බලාගෙන ඉන්න චූටි බබාලා හරි අපි හිතමු ඉගෙන ගන්න අය හරි නම් ඇත්තටම ජීවිතේ අරමුණ හදාගන්න ඕනේ අර ලංකා කිව්වා වගේ එතෙන්දී. මොකද වැටෙන රිදෙන තැන්වල හදාගන්න අරමුණ හරි හයිය අනිවාර්යයෙන්ම. ඒ අත්දැකීම අපේ කාන්තාවන්ට බොහෝ වෙලාවට ඇති. ගොඩක් වෙලාවට කාන්තාවෝ තමන්ගේ ජීවිතය හදාගන්න අර රිදිච්ච තැන්වලින්, වැටිච්ච තැන්වලින්, දරාගන්න බැරි විදිහට වැටිච්ච තැන්වලින්. හොඳයි, අර පුංචි කාලේ පටන් ගත්ත ජීවිතේ පවුලේ තියෙනව නොයෙකුත් ආරවුල් මැද, කාරණා මැද දැන් ඔබ තරුණියක් විදිහට එනවා සමාජයට. එතින් පටන් මන් දන්නවා කතන්දරේ ටිකක් විතර. හැබැයි මං කැමතියි ඔබතුමියගෙම මේ කාරණා දැනගන්නට. ඔව්, මම
ජවදනපුර සරසවියට ඉගෙන ගන්න යන්න කැමැත්තක් තියෙනවා. නමුත් හැබැයි මට ලංක කියන්නේ මම ඕලෙවල් ඉවර වෙච්ච තැන ඉඳන් රස්සාවල් කරනවා. චුටි චුටි රස්සාවල්. පළවෙනියෙන්ම මම කම්පියුටර් කෝස් එකක් කරනවා. කම්පියුටර් කෝස් එක ඩිජිටල් මීඩියා ලින්ක්. මම එතන කෝස් එක කරලා ඉවර වෙනකොට මාව එතන ඉන්ස්ට්‍රක්චර් විදියට ගන්නවා. එතකොට මම රුපියල් 1500ක පඩියක් ගන්නවා, ලොකු පඩියක් ඒ කාලේ. මම ඒක තමයි මගේ පළවෙනි වැටුප වෙන්නේ. එතනින් ඉස්සරහට මම හැමදේම ඉගෙන ගන්න තමයි මගේ අදහස. මගේ හැමතිස්සෙම මගේ ඔළුවේ තිබුණා මම ඉගෙන ගත්තත් දිනනවා කියන තැන මම හිටියා. ඒකින්ද ඒ කෝස් එක ඉවර වෙනවත් එක්කම දැන් ඒ ලෙවල් කරන්න ඕනේ. ඒ ලෙවල් මම ප්‍රයිවට් කරන්නේ. හේතුව දැන් මගේ අරමුණු ලොකුයිනේ ලංක. මට ටයිම් නෑ වේස්ට් කරන්න. ඔය අතරතුරේ මම වෘත්ති පුහුණු අධිකාරියේ යටතේ ඉගෙන ගන්නවා ආයි සැරයක් කම්පියුටර් කෝස් එකක්. මගේ ඔළුවේ තිබුණේම පරිගණක ශාස්ත්‍රයට ඇතුල් වෙන්න. මොකද මම ඒ පැත්තෙන් ඉස්සරහට යන්න ලොකු උමනාවක් තිබුණා. ටෙක්නොලොජි කියන එක මං ජීවිතේ කැලලක් කරගන්නවාමයි කියන හිණයක් තිබුණා. හිණයක් තිබුණා කවදාහරි රූපලාවන්‍ය ශාස්ත්‍රයට එනවාමයි කියලා හිණයක්. ඔබතුමිට පුංචි බාධාවක් කරනවා මම. අර පුංචි කාලේ අවුරුදු 3 අවුරුදු 3 4 වෙනකොට හිතුවද වෛද්‍යවරියක් වෙනවා කියලා? දැන් ජීවිතේ අර පුංචි කාලේ තිබුණු බඩකින් ඉන්න ඇති, ඇඳුම් 2-3 තියෙන්න ඇත්තේ, වේල් කීයක් බඩකින් හිටියද කියලා මතක ඇති? ඒ කර්කශක කාලේ එහෙම එකක් තිබුණාද? පුංචි දරුවා කාලේ මම මේ තැනට එනවා, මේ විදිහට මගේ ජීවිතේ ජය ගන්නවා කියලා. මං වෛද්‍යවරියක් වෙන හිණයක් තිබුණේ නැහැ අතට. හැබැයි ලංකා මගේ කට පුංචි. හරිද? ඒක ඇත්තටම ෆේෂියෝ මැක්සිනර් සර්ජන් කෙනෙක් ගාවට මම යනවා. ඒ ડોක්ටර් තමයි කියන්නේ ඔයා මේ ලෝකේ ඉන්න හරි වෙනස් කෙනෙක් හසිනි. මොකද මට මේ තත්වයේදී කෙනෙකුට කතා කරන්න බෑ ලංකා. හැබැයි මම උතර කතා කරන්නවන්නේ. ඒක ඇත්තටම වෙනසක් තියෙනවා. ඔයා වෙනස් කෙනෙක් කියලා ડોක්ටර් තමයි මට කියන්නේ. හරිද? එතකොට මම එදා හිතනවා ડોક્ટર කෙනෙක් එයා ඒ කියන්නේ ඒ ෆේෂියල් මැක්සිලර් සර්ජන් කියන එක ගොඩක් අය දන්නේ නැතුව ඇති. මොකහා හනු සම්බන්ධ විකෘතිතා සම්බන්ධ වෛද්‍යවරුන් ඒගොල්ලෝ ලංකාවේ ඉන්නේ හිටියේ එතකොට දෙන්නයි. ડોક્ટર වික්‍රමාරච්චි මාව බලන්නේ, අදටත් මාව බලන්න එනවා. දැන් ડોક્ટર මගෙන් බෙහෙත් ගන්න එන අවස්ථාව තියෙනවා සිංහලවේ. නමුත් ડોક્ટર මාව හරි ආදරෙන් හදනවා. ඒ දවස්වල මේ මොකද මම මේ தත්ත්වයට කතා කරන මට්ටමට ටිකක් කවදාවත් ප්‍රශ්නයක් ඇති නොවන தත්ත්වයට ගේන්නේ යා. එතකොට යා මට කියනවා ඔයා වෙනස් කෙනෙක් වෙයි දවසක. මොකද ඔයා ලොකු වෙනස්කම් සහිත කෙනෙක් කියලා. නැත්තම් මේ එච්චර චූටි කඩ තියාගෙන මේ කතා කරන්න බෑ. ඇත්තටම චූටි දිවක් තියාගෙන ඒක ඇත්ත. ඊට පස්සේ ડોક્ટર මාව හදනවා. ඉතින් එදා කියනවා ඊට පස්සේ කාලෙත් මම කාලෙන් කාලට ડોક્ટર අදටත් ડોક્ટર හොඳින් ඉන්නවා. ඉතින් මම ડોક્ટર හමු වෙනවා බලනවා. ඉතින් ડોક્ટર එතකොට කිව්වා කවදා හරි ඔයා මේ වෛද්‍යවරයෙක් වෙන්න. මොකද මේ ඔයාට වෙනස් දේවල් කරන්න පුළුවන් කෙනෙක් කියලා. එතකොට එයා කිව්වේ නිකන් ඒක. මගේ අදහසක් තිබුණේ නැහැ. නමුත් මගේ මල්වරණ එකෙත් එහෙම එකක් තිබිලා තිබ්බා. එහෙම කතාවක් කියලා තිබුණා. ඒවත් මම විශ්වාස කරේ නැහැ. නමුත් මම ශේෂ්ඨ ගණනාවක එහෙට මෙහෙට වෙනවා. හේතුව මම මගේ අරමුණ හරහා හැමතිස්සෙම තීරණයක් අරගෙන තිබුණා. මම කොහොමත් මල්ටි ටැලන්ට් කෙනෙක් වෙන්න ඕනේ කියලා. මම එක දෙයක් කරන කෙනෙක් වෙන්නේ නැහැ. කවදා හරි හසිනි කියලා කෙනෙක් මේ ලංකාවේ ජීවත් වුණා කියලා නමක් ලියන්න ඕනේ කියලා හිණයක් තිබ්බා. ඉතින් ඒක වෙනුවෙන් මහන්සි වුණා ඇත්තටම ලංකා. සමා වෙන්න ඕනේ එක තැනක් කියන්න ඕනේ. මොකද අර ඔය අහනවනේ මම තරුණියක් විදිහට කොහොමද මේ සමාජගත වෙන්නේ කියලා. ඔය සමාජගත වෙන කාරණාවේදී මම හරි භයානක තැනකදී තනි තීරණයක් ගන්නවා. නෑ මම රස්සාවක් කරන ගමන් ඉගෙන ගන්නවා. ඒක හරි අමාරු වැඩක්. මොකද ඒ ලෙවල් කරලා ඒ ලෙවල් කරන්න ඕනේ, රස්සාවක් කරන්න ඕනේ, සල්ලි හොයන්න ඕනේ. අමාරු පියවරක් වෙනවා. ඉතින් ඇත්තටම සමහර රිදිච්ච වතන තියෙනවා. ඒ කියන්නේ පන්ති යන සල්ලි ඉල්ලුවම ඕවා නිකන් වතුරට දාන ගඟට ඉනි කැපුවා වගේ තමයි. එදා හිතනවා නෑ මං ඉගෙන ගන්න එක නවත්තන්නේ නෑ කියලා. එදා ඒ වචනේ තමයි ලංක මාව මම ලංකා දන්නව මම තාමත් ඉගෙන ගන්නවා. ඒ වචනේ තමයි මම මේ තාම ඉගෙන ගන්න මගේ හිම් තියෙන හැම සහතිකයක් වෙන්න හේතුව. ඒ වචනේ. ඉතින් ඒකින් නම් මම ඉගෙන ගන්න එක නැවතුනේ නැහැ. එදා මම තීරණයක් ගන්නව නැහැ. මම ඒ ඉල්ලුවෙත් මං හිතන්නේ පන්ති යන්න සල්ලි ගණන් පන්ති එක. මට ගණන් බෑ.
ඇත්තට ගණන් හරි අමාරුයි. ඉතින් මේ ඒ වචනේ තමයි මම මේක මේ අපේ අම්මට කිව්වා. මම අම්මා කියනවා ඔයා මාර දේවල් හිතේ තියන් ඉන්නේ කියලා. නමුත් ඒ වචනේ තමයි මේ දුරගෙන ආවේ. සමාජයේදී මට ඇහෙනවා දවසක් කියනවා හෂිනි වෛද්‍යතුමිය ගැන මා කතා කරනකොට එක්තරා නාලිකාවක ඇය රූපලාවන්‍ය ශිල්පිනියක් නේ. ඇය කොහොමද වෛද්‍යවරියක් උනේ? සමහරක් වෙලාවට මේ කුහක සමාජයේ මිනිස්සු දිහා විවිධාකාරයෙන් දකිනවා සහ කතා කරනවා. කිසිම දෙයක් දන්නේ නැතුවත් කතා කරන අවස්ථාවන් අපි දැකලා තියෙනවා. හැබැයි නෑ, මං කිව්වා ඒ කියපු අයට නෑ, ඇය වෛද්‍යවරියක්. වෛද්‍යතුමියගේ ජීවිතයේ විවිධ තැන්වලදී විවිධ ආකාරයෙන් දෝලණය වෙනවා. වර එක 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 චරිත, ඒ කියන්නේ කම්පියුටර් සම්බන්ධයෙන් රැකියාවක් කරනවා. තවත් වරක උසස් අධ්‍යාපනයට වෙන්න පුංචි පුංචි සුළු සුළු රැකියාවන් කරනවා. ඒ මුදල් එකට එකතු කරනවා. රූපලාවන්‍ය ශිල්පිනියක් වෙලත් ඔබ කාලයක් හිටියා නේද? ඔව්, ලංකා මම රැකියාව ගොඩාක් කරනවා. හේතුව මට ලොකු අරමුණක් තිබුණා මගේ ජීවිතේ ගමන යන්න. අනිත් එක මං කිසි කෙනෙක්ගෙන් රුපියලක්වත් අරගෙන නැහැ. එහෙම ණය වෙලත් නැහැ. හේතුව මට හීනයක් තිබුණා කොහොම හරි මේ වැඩේ ඉවර කරන්න ඕන හොඳ තැනකින් කියන එක. ඉතින් ඒකෙ හින්දා රැකියාව කරන ගමන් පරිගණක ක්ෂේත්‍රයට එනවා. මම යන් ඒෂියා ටෙලිවිෂන් වැඩ කරනවා. කිව්වට කමක් නැහැ නේද? දැන් ඒක නැහැ නේ. නමුත් ප්‍රොඩක්ෂන් හවුස් එකක ඒ ගත්තු අරමු ඒ තීරණේ ලංකා මම ගන්නේ මහා භයානක කාලයක. හේතුව මම හොඳ රැකියාවක් අතෑරලා එතනට ඉන්නේ. එතකොට මගේ මට මම මට ලැබුණු රැකියාව මම ජාතික ඉඩම් හකුෂි කර්ම ව්‍යාපාරයේ ඔස්සේ වැඩ කරනවා. එතකොට අපි වාමු රට නගමු ප්‍රොජෙක්ට් එක ඇතුලේ. එතකොට ලංකා මට මගේ පළවෙනි රැකියාව මම එතකොට උසස් අධ්‍යාපනය ඉවර කළා. සරසවි අධ්‍යාපනය ඉවර කළා. එතකොට මම ජවදින්පුර සරසවිගේ මාධ්‍ය සම්බන්ධයෙන් හද ශාස්ත්‍රපති හදාරලා ඉවර වෙලා මට මගේ රස්සාවනේ. මේ හැම තැනකම ඔය ආපු ගමනේ ලේසි තැන් තිබුණේ නැහැ. හරි අමාරුයි. ඔබතුමිට ආයි බාද කරනවා. දැන් සාමාන්‍යයෙන් කාන්තාවක් වුණාම කාන්තාවකට අද සමාජයේ ඉස්සරහට යන්න බෑ කකුලෙන් අදිනවා. එහෙමත් නැත්නම් අපි අර කියන්නේ ලිංගික අල්ලස්සිල්ලනවා කියලා. ලස්සන ගෑල් ළමෙක් දැක්කහම, කාන්තාවක් දැක්කහම සමහරක් වෙලාවට අද සමාජයේ මේ දේවල් තියෙන දේවල්. එමටයි මේ තියෙන දේවල්. මේ වගේ වාතාවරණයන් වලට ඔබ ලක්ුණේ නැද්ද? ගොදුරුුනේ නැද්ද? ගොදුරුලා තියෙනවා. පවුල ඇතුළෙම අම්මා මගේ අම්මගේ සහෝදරයන්ගේ පවුල ඇතුළෙම අනන්තවත් වෙලා තියෙනවා. සමහර තැන් හරි ඛේදජනක විදිහට එහෙම දේවල් සිද්ධ නොවී ජීවත් වෙන්න ගත්ත සමහර පියවරයන් ඇතුලේ පවුරින් මම ප්‍රතික්ෂේප වෙලා තියෙනවා. හඬ නොනගා නොවඩා කරපු සමහර දරා ගැනීම හරි අමාරුයි ලංකා. නමුත් මේ ගමනේදී එහෙම දේවල් එමටයි. ජීවිතේ සුන්දර නෑ. ජීවිතේ අපි දකිනවා විවිධ ආකාරයේ. මොකද මේ කාරණාව මම මතු කරේ ඔබටත් කාන්තාවක් විදිහට මෙවැනි ගැටලුකාරී තත්ත්වයන් වලට මුහුණ දෙන්න සිද වෙලා ඇති. හැබැයි එතනින් ඔබ පසුබට නොවෙන්නට ඇති. ඔබ හිතන්නේ නැති නෑ මම මේකෙන් ඉස්සරහට යනවා. අද සමාජයේ කාන්තාව ගැන කතා කරනකොට බොහෝ වෙලාවට අපි දකිනවා සමහරක් කාන්තාවන් කියන දෙයක් තමයි මම මේ දේ කරන්නේ මගේ දරුවන්ට උගන්වන්න, මගේ දරුවන්ව ඉදිරියෙන් ඔසවා තබන්නට කියලා. එතෙන් මේ කාරණා නිසයි මං ඒ මත කරේ. මං හිතන්නේ අපි කිසි දෙයක් සංගවා කතා නොකළ යුතුයි. මොකද අපේ කාන්තාවන්ට ඉස්සරහට යන්නට ඔබගෙන් අත්ඇලක් එකතු වෙන නිසාවෙන්. කොහොමද වෛද්‍යවරියක් වුනේ? මං දන්නා ඔබේ නෙතට කඳුළු එනවා මේ කාරණා කතා කරනකොට, ඒ අතීතයේ සිහිපත් කරනකොට. මං හිතන්නේ ඒ කඳුළු තමයි අද ඔබගේ ජයග්‍රහණය. අද ඔබ ඉන්න තැන ඔබගේ ජයග්‍රහණයේ ඒ කඳුළු. අනිවාර්යයෙන්ම කඳුළු හරි හුරුයි ලංකා මට. ඒක ලේසි තරන්න සමහර තැන්වලදී. මම වෛද්‍යවරියෙක් වෙන්නේ කොහොමද? වෛද්‍යවරියෙක් වෙන්නේ මං අර කිව්වා ජාතික ඉඩම් හා කෘෂිකර්ම ව්‍යාපාරයේ ඇතුලේ මට පළවෙනි රැකියාව හම් වෙනවා. මට අවුරුදු 22යි. ලොකු තනතුරක්, ලොකු වපසරියක, ලොකු මොපියවම රට නගමු ප්‍රොජෙක්ට් එක ඇතුලේ ආයුර්වේද වෛද්‍යවරුන් සම්බන්ධ වැඩසටහනක් තනියෙන්
තනියෙන් මට සංවිධානය කරන්න ලබා දෙනවා. මං එදා මගේ කළමනාකාරීත්වයත් එක්ක ලොකු අරගලයක් කරන පළවෙනියම රස්සාවට ගිහිල්ලා. මොකද මේ මම පුංචි ගෑනු ළමයෙක්, ඉස්සෙල්ලාම මේ කැම්පස් එකෙන් අවුට් වෙලා සමාජගත වුණා විතරයි මම. මට එච්චර ලොකු දෙයක් කරන්න ඇයි දුන්නේ? මම මට මතකයි මම මේ කාර්යාලේ පඩියක් උඩ වඩලා සෑහෙන වෙලාවක් ඇඬුවා. හාෆ් ෂීට් කොළ දෙකකුයි පෑනකුයි මගේ අතර දීලා කියනවා ලංකා. ජීවිතේට මම දන්නේ නැති සබ්ජෙක්ට් එකක් හැන්ඩල් කරන්න මම එදා කියනවා මේ මම මේ ලංකාවේ තියෙන අධ්‍යාපන ක්‍රමයේ තියෙන අසාධාරණයම සිදු වුණේ මට. මං එහෙම කියලා බයිනවා ඇත්තටම. මේ මම දන්නේ නැහැ මේ සබ්ජෙක්ට් එක එතකොට. ඉතින් එදා නෑ ඔයා මේක කරන්න ඕනේ කියනවා. ඒක පස්සේ කාලෙක තමයි දන්නේ මම හිතා මතාමයි මේ සිද්ධ දෙවෙන්නේ කියලා. ඒක මට එදා මට ඒ ආයතනෙ හිටපු හැමෝම මට හොඳට මතකයි. නම් වශයෙන් කියන්න පුළුවන් හැම කෙනෙක්ම සර්නැන්ටි, එතකොට ශමිල, සඳුන් මේගොල්ලෝ ඔක්කොම මට ඩිරෙක්ටර් එකක් ගෙනත් කියනවා මේක ඉන්න ඔක්කොම ඔයාට ඕන අය බය නැතුව මේකට කතා කරලා වැඩේ පටන් ගන්න. ඔය හාෆ් ෂීට් කොළ දෙකේම ලියලා පෙන්නන්න මේක තමයි වැඩේ මම පටන් ගත්තා කියලා. කොහොමරි මං සති දෙකක් ඇතුළත වැඩසටහන කරනවා. ඒ වැඩසටහනේදී මට හරි ආසාවක් එනවා ලංකා මේ ආයුර්වේද සම්බන්ධයෙන්. මොකද ඒක ආයුර්වේද වෛද්‍යවරුන්ගේ වැඩමුළුවක් ලංකාවේ ඉන්න. එදා මට හිතෙනවා අරයි මම දවසක මේ රිදිච්ච තැනින් තමයි මට රිදුන තැන්වල මම නැගිට්ටමයි. මට දරුවට රිදුන එදා. ඒ කියන්නේ මේ එදා මං හිතනවා රයිට් මම මේක මං කවදා හරි කරනවා. එදා මට හිතුනේ මං අර දේශීය ඖෂධ සම්බන්ධයෙන් මම යමක් කරනවා කියන එක. මොකද එතනදී වෛද්‍යවරුන්ගේ කතාබහට ලක්ුණේ මෙච්චර ලොකු රටක, මෙච්චර ලස්සන රටක දේශීය ඖෂධ වලට මෙච්චර තැනක් තියෙනවා, හැම දෙම ඖෂධයක් බව තමයි සනාථ වුණේ එදා. හැබැයි එදා ඒ වෛද්‍යවරුන් කියපු කතාවේදී මට ඔළුවට ඒ අදහස යනවා සහ අර රිදිච්ච තැන හිතේ තිබ්බා අතරම. හරියට රිදුනේ එදා මට. මොකද මට කරන්න බැරි දේවල් ඔළුවට ඇතැරියම හරි අමාරුයි ඇත්තටම. මේ නමුත් එදා ඒක කරලා ඉවර වෙනකොට මගේ ඒ ආයතනයේ කළමනාකාරීත්වය මට දිගින් දිගටම එදායින් පස්සේ උදව් කරනවා. හේතුව පස්සේ කාලෙක තමයි දන්නේ මගේ තාත්තගේ යාළුවෙක් කියන ඇත්තටම. ඒ මගේ තාත්තගේ යාළුවෙක්, මගේ තාත්තගේ යාළුවෙක් සහ දරුණු විදිහට මගේ ජීවිතයේ මම මතක නැති, මම දන්නේ නැති අතීතයකට ඒ කළමනාකාරීත්වය මගේ තාත්තත් එක්ක එකතු වෙලා වැඩ කරපු කෙනෙක්. ඉතින් පස්සේ කාලෙක මගේ තාත්තා වගේ මගේ මාව හරි පරිස්සම් කරලා දරුවෙක් දුවෙක් විදිහට මම මේ ආයතනයෙන් එළියට යනකම්ම මට ලොකු සහයෝගයක් දුන්නා. මම මේ අද ඉන්න තැන, මම හිටගෙන ඉන්න තැන වෙනස් කරන්න පළවෙනි සාධකය ගොඩනගන්නේ යා. රිද්දලයි ඒක දෙන්නේ. හැබැයි ඒක යා දැනගෙනයි කරලා තිබුණේ. ඉන්දියාවට යන්නේ එතකොට ඉන් අනතුරු. ඊට පස්සේ මම යනවා යන් ඒෂියා ටෙලිවිෂන් රැකියාව මාරු කරනවා. ආයතනයෙන් මම ලෝන් 3ක් විතර අරගෙන තිබුණා මොකද ඉගෙන ගන්න. එතකොට මම පරිගණක ශාස්ත්‍රයේ ඩිග්‍රී එකකට ඉගෙන ගන්නවා පුද්ගලිකව. ඉතින් මේ හැමදේටම ආයතනයෙන් ණය අරගෙන තිබුණේ. ඉතින් ඒකටත් ඇත්තටම මේ ආයතනයෙන් මට ලොකු අවස්ථාවක් දුන්නා. මම ඒක ලංකා කියන්නේ මට හොඳ මිනිස්සු හම්බ වෙනවා පුදුමාකාර විදිහට. ඒ කියන්නේ ඒ අවස්ථාවන් පහු කරගෙන යන්න. ඉතින් ඒ ගිහිල්ලා මම යන් ඒෂියා ටෙලිවිෂන් එකට යනවා ලංකා. ගියාම මට ආයතන දෙකක් බාර දෙනවා. එකක් වන් වල් සවුත් ඒෂියා ඉන්දියා කන්ට්‍රි කෝඩිනේටර් විදිහට මම වැඩ කරනවා. අතකොට මට ලොකු පඩියක් හම්බ වෙනවා. මං හිටියට වඩා ලොකු පඩියක්. මොකද අර 1500ට වැඩිය හම්බ වෙනවා ඇති ඒ කාලේ. නෑ 1500ට පස්සේ මං ඒ කියන්නේ මම සරසවි අධ්‍යාපනය පස්සේ රැගෙන ආවා. මං හිතන්නේ 12500යි ඊට පස්සේ 25000. ඔහොම පොඩි ස්ටෙප් ආවා ඉස්සරහට. ඇවිල්ලා එක පාට 60කට විතර යනවා. ඒ 60ක් කියන්නේ ඒ කාලේ ලොකු ගාණක්. ඉතින් ඒකෙන් මං මගේ ගේම් එක ගහන්න මට පුළුවන් වෙනවා කියලා මං දැනන් හිටියා. එතනින් දැන් ආයෙ පටන් ගන්නවා ජීවිතය වෙනස් කරන්න. මම එතනින් පස්සේ මට සෑහෙන දොරවල් ඇරෙනවා. මොකද මම තාක්ෂණික පැත්ත ටිකක් වැඩිපුර හදාරින් කරලා හිටපු හින්දා මම ඉන්දියාවත් එක්ක වැඩ කරන්න ගන්නේ කමියුනිටි රේඩියෝ ලංකාවට ගේන්න ICT එකත් එක්ක එකතු වෙලා. ඔන්න ඔය ඔතෙන්දී තමයි මම ඉන්දියාවත් එක්ක සම්බන්ධතාව වැඩි වෙන්නේ. එතෙන්දී මම නිල වෙදකම ඉගෙන ගන්න අහඹු ලෙස හම්බෙනවා. ඔව් ඒ කාරණාව මතු කරන්නට ඕනේ. කාලයත් කෙමින් ගෙවිලා යනවා. තව විනාඩි කීපයක්, ඒ කියන්නේ විනාඩි 3-4ක වගේ පුංචි කාලයක් අපිට තියෙන්නේ. නමුත් මම ඔබගෙන් අහන්නට සිටුවේ ඇයි මේ නාඩි වෙදකමම තෝරගත්තේ? වෙනත් පැත්තකට යොමු වෙන්නට තිබුණානේ වෙදකමෙත්.
මොකද්ද මේකට හේතු? ඒකත් අහම්බයක් තමයි. මොකද මොකද නිල ශාස්ත්‍රවේදය ඉන්දියානු ක්‍රමයට ඒගොල්ලෝ පාර ඒගොල්ලොන්ගේ ප්‍රවේණියෙන් ඒගොල්ලොන්ගේ ලේන් කුලේන් පිට දෙන්නේ නැහැ. ආහා. එතකොට එහෙම ඒකට මාව අහඹු ලෙස ඒගොල්ලෝ තෝරගන්නවා. ඒක ඒක අහම්බයක්. ඒක මගේ මොකක් හෝ විශ්වීය සාධකයක් මත එදා මට සිතුවිච්ච දෙයක් කියලා මම විශ්වාස කරනවා. කොච්චර කාලයක් ඔබ ඉන්දියාවේ ඉන්නවද? මම නෑ ඉන්දියානු නාඩි වෙදකම මම මෙහෙමයි ලංකා. ඔයාලා කියපු කලින් කියපු ප්‍රශ්නෙත් එක්ක මම සම්බන්ධ කරන්නම්. ඒක ඔයා කියනවනේ මම රූපලාවන්‍ය ශිල්පියක් වුණා කියලා. ඒ රූපලාවන්‍ය ශිල්පිනියක් වෙන එකයි මේ නිල වෙදකමයි අතර බද්ධ වෙච්ච කතාවක් තියෙන. හේතුව මම නිල වෙදකම ඉගෙන ගන්නවා ශාස්ත්‍රය මට පිහිටවනවා. පිහිට වුණාට පිහිටගුවට පස්සේ අපි වෛද්‍යවරියක් වෙන්න ඉන්දියානු ක්‍රමයේදී නිරම් පාරම්පරික තත්ත්වයට පත් වෙන්න 2000ක් සම්පූර්ණ කරන්න ඕනේ රිපෝර්ට්ස් එක. ඒක හරියට මට අවුරුදු 6ක් ගියා. මට අවුරුදු 6ක් ගියා ඒකට. ඇත්තටම හේතුව ඒක ඊට වැඩිය ඉක්මනට කරන්න ඇති. මම සෑහෙන පරිශ්‍රණ එක්ක කරේ. හේතුව ඒකට මට ඕන වුණා මිනිස්සු අල්ලන්න බෑනේ ලංකාවේ ඉඳගෙන මේ අපි පාරයනාය අල්ලන්න බෑනේ. නිල වෙදකම කියන්නේ නාඩි ශාස්ත්‍රය කියන්නේ හැම පල්ස් රේට් එකක්ම මම ගණන් කරගන්න ඕනේ. ඕක ගණන් කළා ඇඟේ තියෙන ඒ කියන්නේ ප්‍රකෘති තත්ත්වයක් විකෘති විච්ච තැන කොච්චර ඉක්මනට දැන් මම කරනවද ඒ මගේ කාලය තමයි ඒක හදලා තියෙන්නේ. ඉතින් ඒකට මම හිතුවා මම අර මම අපි කලින් අර කතා කරපු තැන් වලදී මට ඉගෙන ගන්න තිබිච්ච හීන අතර තිබුණා රූපලාවන්‍ය කියන එක මම හදාරන්න ඕනේ කියලා. හැබැයි රූපලාවන්‍ය කියන්නේ හරි ලස්සන හරි ආදරණීය තැනක්. නමුත් ඒ තැන් වල මට ලස්සන හිත හම්බුණා හරි අඩුයි ලංකා. අකමැත්තෙන් උනත් කියන්න ඕන මං හරි අකමැති ශේෂ්ත්‍රයක් දැන්. හේතුව මම එතනින් ගොඩ නැගුණා. මං ඒක කියන්න ඕන මං ඒ තැන් වල ඉගෙන ගත්තා. එනිකු ලෙවල් 4 කරා, සිටියන් ගිල්ස් කරා. විදේශගත වෙලා ස්කින් සම්බන්ධව ඉගෙන ගත්තා. මං හැමදේම සහතික විදිය මං හැමදේම යමක් කරනවා නම් ලංකා ඒකට මම මගේ සුදුසුකම හදනවා. එහෙම කරම කාලයක් තිබ්බා. ඉතින් ඒ රූපලාවන්‍ය ශේෂ්ත්‍රය ඉගෙන ගන්නෙත් මගේ හීනයක් විදියට තිබිච්ච දෙයක් හින්දා මම හිතුවා රූපලාවන්‍ය ආගාරයක් හදාගත්තොත් මට පුළුවන් මිනිසුන්ගේ නාඩි බලා ගන්න කියලා. මොකද මගේ මගේ ශේෂ්ත්‍රය මගේ තැනට යන්න මට තියෙන මං හදාගත්තු පාර ඒක තමයි. ඒ වෙනුවෙන් තමයි මම රූපලාවන්‍ය ගාරයක් පටන් ගන්නෙ. මොකද මම හදාරපු දේ ප්‍රගුණ කරගන්න විදිහක් නැහැ. මට ප්‍රැක්ටිස් කරන්න විදිහක් නැහැ. නිල දැන් මම මේක මිනිසුන්ගේ බලලා ලෙඩ හොයා ගන්න ඕන නැහැ. අනිවාර්යයෙන්ම. එතකොට මම හිතන්නේ ඒක තමයි මං හිතන්නේ පොයින්ට් එක. ඒ කියන්නේ රූපලාවන්‍ය ගාරයක් දාලා ඔබට මතකයි නේද මේ ඩොක්ටර් හාජිනි ඒ දවස්වල හැමෝගෙම නාඩි අල්ලලා නිල අල්ලලා බලලා ලෙඩ දෙකුව නේද නොමිලේ නොමිලේ. හොඳයි කමක් නැහැ. දැන් අපේ කාලයත් ගෙවිලා යන නිසා වෛද්‍යතුමියනේ මං කැමති අද දැන් ඔබ ඉන්න තැන අපි දකිනවා ඔබ ඉතාමත් දක්ෂ වෛද්‍යවරියක්. ඔබට හැමදේම තියෙනවා. නැහැ කියන්න මං හිතන්නේ කිසිම දෙයක් නැහැ. හැමදේම ඔබගේ ජීවිතේට ඔබ ළඟා කරගෙන තියෙන්නේ. හැබැයි අර ඔබගේ කතාව ඇහුවා වගේ ඔබතුමියගේ ඒක හරි ආයාසයෙන්. දැන් කෙනෙක් කියන්නට පුළුවන් අපිට බොහෝ දේවල් නිකන් ඉබේ පහළ වෙනවා, ඉබේ ළඟා වෙනවා කියලා. එහෙම නෑ. අපි ඉන්න තැනට එන්න ඕනේ හරි ආයාසයෙන්. අද ඉන්න තැන ගැන ඔබ අවසාන වශයෙන් කතා කරමු. අවසාන වශයෙන් කතා කරොත් ලංකා අද ඉන්න තැනට හිමිකම් කියන පුද්ගලයන් ගොඩාරයක් ඉන්නවා. හේතුව මම වැටෙනවා ලංකා ජීවිතයේ බොහෝම තැන්වල මහ දරුණු වැද වැටීම. ඒ වැටෙන හැම තැනකම උසල අල්ලගන්න කවුරු හරි හොඳ යාළුවෙක් හිටියා මට ඇත්තටම. ඉතින් එහෙම තැන් ගොඩාරයක් තියෙනවා. අද ඉන්න තැන මම ගොඩක් රෝගීන් බලන කෙනෙක්, ලෙඩ සුවපත් කරන්න පුළුවන් තත්ත්වයට පත්විච්ච කෙනෙක්. ඉතින් කියන්න මොන චරිතය ඉන්නවා මං අර කිව්වා විදිහට මගේ ආයතන කළමනාකාරීත්වය සුනිල් ශාන්ත මහත්මයා, ඒ වගේම චතුරිකා ජයවර්ධන. ඒ තමයි මගේ හීනවල පහින පාට කරපු කෙනා. නැත්තම් එයා චතුරිකා කියන චරිතයක් මගේ ජීවිතේ හිටියේ නැත්තම් මම අද නැහැ ලංකා. ඇත්තටම හේතුව මට එක්තරා සමහර තැන්වල මම සස්පෙන්ඩ් වෙනවා මේ යුනිවර්සිටි වලින්. මම ඇමරිකන් යුනිවර්සිටි ඉගෙන ගන්නවා, ටයිලයින් ඉගෙන ගන්නවා, ඔහොම ලන්ඩන් එක්සෑම් කරනවා. ඔය හැම තැනකම සල්ලි වලින් මම මාරු විදිහට ඉරමෙනවා. මොකද මගේ අරමුණු ලොකු වුණාට මං එහෙම ලොකු සල්ලි තියෙන කෙනෙක් නෙමෙයි වුණා. ඉතින් එහෙම තැන්වල හිර වෙන්න නොදී සමහර දවස්වලට මේ
තව කෙනෙක්ින උත්තර රත්නායක ඔයගොල්ලෝ දන්න කෙනෙක් මාධ්‍ය ශාස්ත්‍රයේ හරි හොඳ හිත හොඳ චරිත. ඒගොල්ලෝ නොඉන්න සමහර තෙන් අද මම මෙතන නැහැ. මම මට ඉගැන්වුවේ මගේ යාළුවා ඇත්තටම. මම උගන්නලා මම අද මෙතන ඉන්නවා. ඒගොල්ලෝ හරි දුර ඉඳන් හරි බලාගෙන ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ නැත්තම් ඇත්තටම මං සමහර විභාග කරලා නැහැ. මානුෂීය හද සාක්ෂීන් මං ජීවත් කරනවා ඇත්තටම ඒගොල්ලෝ තමයි හින්දා තමයි මං අද මෙතන ඉන්නේ. හොඳ මං හිතන්නේ අපි බොහෝ දේවල් කතා කරා. ඔබේ ජීවිතේට ඔබ බොහෝ දේවල් ගන්න ඇති. සහ මේ සක්සස් වෙච්ච කාන්තාවක් එහෙමත් නැත්නම් පරිපූර්ණ වෙච්ච සාර්ථක වෙච්ච කාන්තාවක් එක තමයි අද අපි කතා කරේ. ආදරණීය ඔබ වෙනුවෙන් ජීවිතේ වැටිලා හැලහැප්පීම් වෙලා බොහෝ බාධක ඇවිල්ලා හැබැයි අද මෙතුමිය ඉතාමත් ජයග්‍රාහී තැනක තමගේ ජීවිතය ගත කරනවා. මම හිතන්නේ එයයි අපි කියන්න ඕනේ පරිපූර්ණ ගැහණියක් කියන්නේ එයයි. ඉතින් එය තමයි මට හිතුනේ ගජ ටීවී ඔස්සේ ඔබට කියන එන්නට. ඉතින් නරඹන්න 116 ගජ ටීවී ඔබත් සමග ඔබත් ළඟින්ම ඉන්නවා. ඉතින් බොහොමත්ම ස්තුතියි ඔබතුමියට. මම දන්නවා අපි තවත් දවසක ඔබ මුණ ගැසේවි. ඔබගේ ප්‍රතිකාර ක්‍රම ගැන අපි ගජ ටීවී ඔස්සේ ඔබත් සමග කතා කරාවි. ඉතින් ඔබගේ ජීවිතේ තවත් ඉදිරියට යන්නට තවත් මේ ලෝකෙම ජනප්‍රිය වෙන්නට සහ තවත් බොහෝ දේවල් ඉගෙන ගන්නට ඔබ තාමත් ඉගෙන ගන්නවා ඒ අවශ්‍ය ශක්තිය ධෛර්ය වටපිටාව ලැබේවා කියලා ගජ ටීවී ලෙජන්ඩ් ලේඩියෝසේ මම ප්‍රාර්ථනා කරනවා. හොඳයි. ඉතින් එහෙමනම් ඔබතුමීට සමදෙනවා පාරම්පරික ඉන්දියානු නාඩි වෛද්‍ය හෂිනි සිල්වා වෛද්‍යතුමියට. ඉතින් ඔබගේ ජීවිතයේ යහපත් වේවා, සාර්ථක වේවා. තවත් ඉදිරියේදී ඔබ හිතන පතන හැම දෙයකින්ම ජයග්‍රහණය ලැබේවා කියලා ගජ ටීවී අපේ සෙග්මන්ට් එකෙන් ඔබට ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි ලංකා. කියන්න ඕනේ මාව මේ වෙනකොට මට පුතෙක් ඉන්න අවුරුදු 14ක. ඒ හැම ආදරණීය කෙනෙක්ම මගේ දරුවා වගේම මම හරි ආදරෙන් රැක බලාගත්ත මාව ගොඩ නගපු හැම කෙනෙකුටම බොහොම ස්තුතියි. මේ ලෝකේ විශ්වීය සාධක ගොඩාක් තියෙනවා. මම ඒ හැම දෙයක්ම ගජ ටීවී එකටත් ආශිර්වාද කරන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මොකද මේ ලෝකේ තියෙන්නේ හරි පුංචි දේවල් ටිකක්. හරි ආදරෙන් පරිස්සම් කරගන්න ඕන. හරි චූටි කාලයයි අපි ජීවිතේ ජීවත් වෙන්නේ. ඒ පුංචි කාලේ හරි සතුටෙන් ජීවත් වෙන්න, රිදෙන වැටෙන තැන්වල හරි හයියෙන් නැගිටින්න මම ප්‍රාර්ථනා කරනවා. හැමෝටම සුවදායි දවස් ඉදිරියට හැමදාම පැමිණෙන්න කියලා. අයිබෝවන්. සුබ දවසක් වේවා.